අප මේ රැඳී සිටින්නේ කොළඹ DS සේනනායක විද්‍යාලය ක්‍රීඩාංගණයේ විශේෂණව සඳහන් කරන්නට ඕන 17 වෙනි වතාවටත් මහානාම DS සේනනායක රන් මහා සටන පැවැත්වෙනවා මෙවරත්. ඉතින් මේ පිළිබඳ කතා බහ කරන්නට මේ මොහොතේ සම්බන්ධ කර ගැනීමට අපි සූදානම්. මේ මොහොතේ අපත් සමග සිටිනවා DS සේනනායක විද්‍යාලයේ කණ්ඩායම් නායක සහ මහානාම විද්‍යාලයේ කණ්ඩායම් නායක. 17 වෙනි වන්ඩේ තරඟ කොමත් දෙකක් සෙල්ලම් කළා නෑ. වන්ඩේ තරඟ අපි පිට පිට පහක් ජයග්‍රහණය කරලා තියෙනවා. අවසන් වතාවෙත් කොමත් උන්ට DS කණ්ඩායමක් හොඳයි. අපේ කණ්ඩායමක් හොඳයි. කොමත් DS කණ්ඩායමට අපි වගේක් දීලා කොමරේ තරඟේ ජයග්‍රහණය කිරීම බලාපොරොත්තු වෙනවා. මේ 17 වෙනි වතාවට තමයි පැවැත්වෙන තරඟය. ඔබට මොන වගේ අභියෝගයක්ද මෙවර තරඟාවලියේදී තිබෙන්නේ? ඒ වගේ මේ මහානාම ටීම් එකත් එක්ක තමයි මේ සැරේ බිග් මැච් එක ගහන්නේ. 17 වෙනි පාරට තියෙන්නේ. ඔවුන්ගේ හොඳ කණ්ඩායමක් සිටින මේ පාර. අපේ කණ්ඩායමත් සමසම මේ පාර හොඳ ටීම් දෙකක් ඉන්නවා. මේ පාර අපිට හොඳ අභියෝගයක් ලැබෙයි කියලා අපි මහානාම ටීම් එකෙන් බලාපොරොත්තු වෙනවා. හොඳ ඒ වගේ තමයි දැන් ඔබ DS නගර විද්‍යාලයේ පළවෙනි වතාවත මේ කණ්ඩායම් නායකත්වය දරන්නේ. लखनऊ अतर टूर्नमेंट अति पंदू अतर बैलेंस कंडा में किन्नी बार ඔබට පුළුවන් ද නම් වශයෙන් සඳහන් කරන්න දක්ෂ ක්‍රීඩිකයන් කවුද කියලා ඔබ කණ්ඩායම? මේ පාර අපේ ටීම් එකේ වැඩිම ලකුණු ලාභය වෙන්නේ සෙනුර සිල්වා. ඌ ලකුණු 700 සීමා පව කරා මේ පාර. ඒ වගේම පන්දු යවන්නන් හැටියට ආදේශ බණ්ඩාරනායක වේග පන්දු යවන්නන් පූර්ණ සුලක්ෂණ ලෙෆ්ට් ආම් මොහොත් පන්දු යවන්නෙක්. ඔවුන් දෙදෙනා පන්දු යවන්නන් හැටියට වැඩි විකට් ඉහිරින්නවා. ඕටන්ඩෝස් හැටියට ගත්තොත් මමත් දේශාන හෙට්ටිගේ අපිට දින ඕටෝන සරිය ටීම් එකේ ප්ලේ කරනවා මේ පාර. අපේ විද්‍යාලයේ වෙනින් ඔබට ලැබී තිබෙන කණ්ඩායමට ඔබ සැහිමිට පත් වෙනවද? ඔව් මේ පාර ටීම් එක කලින් අවුරුදු වලට මාර හොඳ ටීම් එකක් ඉන්නවා මේ පාර අපිට. මේ පාර බිග් මැච් අනිවාර්යෙන් දිනන්න පුළුවන් කියලා අපි දන්නවා. මොකද මේ මාර හොඳයි කියලා කිව්වේ? මාර හොඳයි කියන්නේ ටීම් එක ගොඩක් එකමුතු මේ පාර ටීම් එක ගත්තොත් මේ පාර ටූර්නමන්ට් එකත් අපි හොඳට කරා. ටූර්නමන්ට් එකේ ඉතුවලද්දී බිග් මැච් එකත් එක සසද්දී හොඳ ටීම් එකක් සිටිනවා. महानाम क्रिकेट खंड में क्रिकेट नायक सचिर वेलिवत्त सचिर वेलिवत्त सिरिनो श्रीलंका नियोजन अंजल भंडार तरंगावली लगन दीन වැඩියම බාහනුල්ල කවින්දු කෝචර මම ලකුණු අතර සිටිනවා. පන්දු ගැටීම් බලන්නේ පැත්තෙන් ගත්තොත් ශ්‍රී ලංකාව නියෝජනය කරපු දිනුදු රණතුංග වැඩියම තුන් ඉරියව්වේ දැස්කම් දැක්වා තිබෙනවා. උණු කරන්න වඩ පව ලකුණු 500 සීමාව සහ කල්ලු පහ පනේ සීමාව පසු වෙලා දිනනවා. මේ හොඳ කණ්ඩායමක් සිටිනවා. ඔබ මහානාම විද්‍යාලෙ වෙනුවෙන් කණ්ඩායම් නායකත්වය දරන පළවෙනි වතාවට නැත්නම් මීට කලින් දරලා තිබෙනවා. පළවෙනි වතාව 19 වල නායකත්වය දරන්නේ. ඒ වගේම ඔබ කණ්ඩායම මීට කලින් කොපමණ කාලයක් ක්‍රීඩා කරලා තිබෙනවද? මේ මාසෙත් සෙල්ලම් කරන 6 වෙනි අවුරුද්ද මගේ. 6 වෙනි අවුරුද්ද. හැබැයි මේ 6 වෙනි අවුරුද්ද තුළ ඔබට කියන්න පුළුවන් ද දැන් මෙවර තරඟාවලිය මේ 17 වෙනි සටන මොන වගේ දෙයක් වේද කියලා? ඇත්තටම අපේ හොඳ කණ්ඩායමක් සිටිනවා. ඊ අවුරුදු වල වගේ මේ වාරත් හොඳ කණ්ඩායමක් සිටිනවා. කොමාරි DS කණ්ඩායමට හොඳ තරඟයක් දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. හොඳයි ඒ වගේම අපිට කියන්න පුළුවන් ද මේ තරඟාවලිය ප්‍රථම ඔබ මොන වගේ තරඟ කීයක් විතර මේ ක්‍රීඩා කරලා තියෙන අනිකුත් පාසල් සමග අපි වන්ඩේ තරඟාවලියේදී අර්ධ සම්පූර්ණ තරඟයට පැමිණුණා. ඒ වගේම දෙතින තරඟාවලියේ පැටි කැපී පෙනෙන දස්කම් රෙස් කළා වියනවා. ෆස්ට් ඉනිං හතක් සමග අවුට්රේට් තුනක් සමග අප කණ්ඩායම හොඳ හොඳ මේ ජයග්‍රහණ ලබාගෙන තියෙනවා. අවසන් වශයෙන් කියන්න පුළුවන් දැන් ඔබේ කණ්ඩායමේ වීර දක්ෂතාවය තුන් නියරම් ක්‍රීඩිකයන් මේ නම් වශයෙන් සම්බන්ධ කීමට පුළුවන්. පිටියරණ පිටිකර බලන්නේ අතින් ගත්තොත් අංජල බණ්ඩාර කවිඳු කෝජන බානුල එහෙමදින් මම සිටිනවා. පන්දු ජෝෆ්ලින් බලන්නේ ගත්තොත් ශ්‍රී ලංකා නියෝජනය කරපු දූඳු රණතුංග වෙනුක් හෙට්ටිආරච්චි
dasit guna dulu lagi untuk pandu jawan lah inna tungari tung iria uye daskam dakletin inukka karang nago de dirangge lagi lagi kohun tamas itu. Tahu bukan dah ni gue pada laba dina daya kat temakan tu. Oh mang peti karena betul nama gue dah daya kat laba dina. Peti karena balik ni mai anjala dama gue dah kian team ekor support terus ini. Ada yang mana? Suka petenwa Jack dan apa? Ada. Eh mana Mike?